රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා නීතිඥ රවුෆ් හකීම් මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, පාට්ලි චම්පික රණවක මැතිතුමා, චන්දිම වීරක්කොඩි මැතිතුමා, නාලක ගොඩහේවා මැතිතුමා, අර්ෂද සිල්වා මැතිතුමා, එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා, කවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා, මයන්ත දිසානායක මැතිතුමා, හර්ෂණ රාජකරුණ මැතිතුමා. ඔබතුමා දන්නවා ස්ථාවර නියෝග අනුව සභාපතිකම විපක්ෂයට දෙන්න ඕනේ මුදල් කාර්යක සභාවේ. අපි විපක්ෂයේ වෙන හර්ෂද සිල්වා මැතිතුමා යෝජනා කරනවා. ඔබතුමා දෙනවද? ඔව් අපි එකඟ වුණා නේද? අවුරුදු දෙකකට කලින් ඔබතුමා ස්ථාවර නියෝග අත් ඉදවල ආණ්ඩුවට දුන්නා. මතක වෙලාද ඒක? මේ වෙලාවේ ස්ථාවර නියෝග නවත්තලා නැහැ නේ ගරු එමතුමා. ඒ අනුව පක්ෂ නායක රැසීමේදී තීරණයක් ගත්තා. ඒ තීරණය ඔබතුමාලා කී ඉන්න. ඔබතුමාලා යෝජනා කරන්න කවුරු හරි මන් දන්නේ හර්ෂද වෙන කවුරුවත්ද ඉන්න. තාම එතෙන්ට ආවේ නැහැ නේ. අපි ආවම පත් කළ පෙන්නන්න. වර්තමාන තත්ත්වය ඒ කියන්නේ මේ මැතිවරණ කල් දැමීමේ ඒ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔබතුමා අද පක්ෂ නායක රැසීමක් ඇඳවලා අපිට හෙට විවාදයක් ලබා දෙන්න ප්ලීස්. හරි කතා කරන්න. ඔබතුමා කැඳවනවද අද? මම කැඳවන්නම් පක්ෂ. ඇඳවලා අපිට හෙට විවාදයක් ආරම්භ දෙන්න. හරි. Thank you. කතා නායකතුමින් දැන් මේ ඒ කාර්ක සභාවේ මේ අපේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කිසිම නියෝජනයක් නැහැ නේ. විපක්ෂනේ එන්නේ අපි. දැන් ගිය පාර අපේ නියෝජනයක් තිබුණා. මේ පාර මේ කිසිම නියෝජනයක් නැහැ. ඉතින් එහෙම කරන්න බෑනේ. ඒතකොට අපි මන්ත්‍රීවරු නෙවෙයිද මෙතන 36 දෙනෙක් ඉන්නවා. ඒක පක්ෂ නායකින්ගේ අවධානය තමයි යොමු කරන්නේ. පක්ෂ නායකකට එන්නත් නැහනේ. පක්ෂ නායකගේ අවධානය යොමු කරන්න. අපේ මේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ කණ්ඩායමක් හැටියට පිළිගනු ලැබුවා. ඒ අනුව විපක්ෂයේ කාලය වෙන් කරා. 22 වෙනි සංශෝධනයේ අනුව සුළු පක්ෂවලට හා කණ්ඩායම්වලට අයිති නියෝජිතයා තෝරාගන්න එකටත් අපට ආරාධනා කළා. එහෙම කරලා තීද්දී විපක්ෂ නායකවරයාගේ කාර්යාලය විපක්ෂ සංවිධායකවරයා ඒ කාර්ක සභාවලට විපක්ෂයේ නියෝජිතයන් පත් කරනකොට තමන්ගේ කණ්ඩායම් වලින් විතරද පත් කරන්නේ? ඒකද නියම ක්‍රමේ? එතනදීවත් සාධාරණ වෙන්න බැරි නම් මේ විපක්ෂ නායකයාට මේ විපක්ෂ සංවිධායකට මොකුද මේ? විපක්ෂ නායකයි විපක්ෂ සංවිධායකයි වගේ කියන්න ඕන. ඔය ප්‍රශ්නේ මන්ත්‍රීතුමා අපි පක්ෂ නායක රැසීමේදී කතා කරලා අවසන් කරන්න. නන් ලයිස්තුව දෙනකොට ස්වාධීන කණ්ඩායමට ඉඩ තියලා දැස් රූම් ඉඩ තියලායි අපි දීලා අපි තාම ඉඩ තියනවා. අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුවයින් පස්සේ ඒ මැතිවරණය සාර්ථක කරගන්න මේ රටේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන. සහයෝගය දුන්නේ නැත්නම් අවුරුදු තුනක සිට දඩුවක් රාජ්‍ය ආයතන බාර වී ඉන්න ඇයට ඊටින් කටයුතු කරන්න පුළුවන්. ඉතින් අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කරුවයින් පස්සේ බුදල්ලා මහත්තයාශ කියනවා සල්ලි දෙන්න බෑ කියලා. එතකොට බුදල්ලා අධිපති කියනවා අච්චු ගන්න බෑ කියලා. කකුලෙන් අදින්න නැතුව රජයට වගකීමක් තියෙනවා. මේ අවශ්‍ය මුදල් මුදල් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දෙන්න කරු කතා නායකතුමනි. ඉතින් අද මේ පළාත් පාලන මැතිවරණයේ අනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමාට මම කියන්න ඕන ICCPR එක යටතේ ඡන්ද පැවැත්වුවේ නැත්නම් අපේ GSP සාඩය අයිති වෙනවා. විවාදයේදී ගනිමු. මොකද්ද මේ ඔබතුමාලා කරන්නේ? විවාදයේදී එක් ගනිමු. රටේ මූල්‍ය බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. 2023 අයවැයේදී අපි පැහැදිලිව මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඒ වගේ තීරණයක් කරන් තියෙද්දි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල තියෙද්දි මේ භාණ්ඩාගාර ලේකම් හරි මුදල් අමාත්‍යාංශ ලේකම් හරි ජනාධිපති හරි මේ කරන ඒකාධිපති වැඩේ හරිද කියලා මම තමුන්නාසේ අහනවා. තමුන්නාසේ කරුණාකරලා නායකයා විදිහට නියෝගයක් දෙන්න මේකට අවශ්‍ය අවශ්‍ය මුදල් දෙන්න කියලා. මේ අයවැය සම්මත වෙලා ඉවරයි. එතකොට අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඇටියට ගේන්න වෙනවා. මේක අඩු කරලා නවත්තනවා. අයිති කරු කතා නැහැ. මැතිවරණය කල් දාලා තිබීම සාධාරණ නැහැ කියන්නේ මේ මුදල් නැහැ කියන කපට්ටපල් බොරුවන්නේ කරු කතා නායකතුමනි. මේ මුදල් නැහැ කියන උත්තරේ බාධා හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් ඊළඟ ජනාධිපතිවරණයක් වුණත් මහමැතිවරණයක් වුණත් මුදල් නැහැ කියන තර්කයේ මත කල් දාන්න පුළුවන් වෙනවා. ජනාධිපතිවරයාට හිතුනොත් මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක මලෑණයක් කියලා මුදල් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවන්නත් පුළුවන්. ඒ නිසා මේ මුදල් නැහැ කියන උත්තරේ ඉස්සරහට දාලා රටේ මැතිවරණ කල් දාන්න හරි වෙනත් පියවර ගන්න හරි කටයුතු කිරීම වැරදි. මහජනයා ඉන්නේ විදුලි බිල වැඩි කරලා බදු බර වැඩි වෙලා ජීවත් වෙන්න බැරි වෙලා අහත අනාත වෙලා. එහෙම මහජනතාව යෝජනා පිළිබඳ දැනුම් දීම කරු සංවිධායකතුමා යෝජනා අංක දෙක දින න්‍යායපත්‍ර දින නියමිත කටයුතු වලට අදාළ විශ්‍යාංක 1 2 3 4 5 මම ඉදිරිපත් කර මොකද්ද රොනිල් පොහොර අර්බුදය හමුවේ මේ රටේ තේ නිෂ්පාදනය පිළිබඳව ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි මේ දායක
හේතුවෙන් කුඩා තෙවත් වංශයේහි කුඩා තෙවත් වංශයේ විශාල වර්ධනයක් තිබුණත් සභාව හෙට හෙට දිනේ පෙරවරු 9 30 දක්වා කල් තබුණු ලැබේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.